මෙදින ශ්‍රීලංකාදී පැවැත්වෙන මේජර් ක්ලබ් T20 ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව තරග අද්දිනේදී පැවැත්ම ඉදින් එහිදී පැවැත්වෙන ප්‍රථම අවසාන පූර්ව තරගය පැවැත්වෙන්නේ NCC කණ්ඩායම සහ MUS කණ්ඩායම අතර. ඉතින් NCC කණ්ඩායම ගතොත් එහෙනම් අපි දන්නවා ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරපු ක්‍රීඩකෝ බොහෝ දෙනෙක් ඉන්නවා, විශේෂයෙන්ම නිරෝෂන් දික්වැල්ල, ඒ වගේම උපුල් තරංග. ඉතින් මේ කණ්ඩායමට සාපේක්ෂව අනික් කණ්ඩායම MUS කණ්ඩායමට තරුණ ක්‍රීඩකෝ තමයි ගොඩක් ඉන්නේ. ඒ කණ්ඩායම නායකත්වය දරන්නේ රමේෂ් මෙන්ඩිස්, NCC කණ්ඩායම නායකත්වය දරන්නේ නිරෝෂන් දික්වැල්ල. ඉතින් අද දිනේදී සුවිශේෂී දෙයක් සිදු වුණා. ඒ තමයි ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ සහෝදරයා, ඔහුගේ බාල සහෝදරයා ඔමේෂ් මෙන්ඩිස් අද දිනේදී ඔහුගේ ප්‍රථම T20 ඩොමෙස්ටික් තරගයට ක්‍රීඩා කරා. ඉතින් ඔහු ක්‍රීඩා කරන්නේ NCC කණ්ඩායම් වෙනුවෙන්. කුසල් මෙන්ඩිස්ගේ සහෝදරයාට ඔහු වමත් පිතිකරුවක් ලෙස තමා ක්‍රීඩා කරන්නේ. ඉතින් ඔහු අද දිනේදී පන්දු 8කින් ලකුණු 8ක් ලබා ගත්ත එක් හතරේ පාරයක් උත්සාහිතව. ඉතින් මේ ක්‍රීඩකයාගේ අද අපිට ලොකු ඉනිමක් බලන්න බැරි වුණා. ඔහු විශේෂයෙන්ම ඔහු දැවීගේ ලසිත් ඇමුල්දිනියගේ පන්දුවක් අමි ඔහු රන් රේට් එක අප් කරන්න තමා උත්සාහ කරේ ඔමේෂ් මෙන්ඩිස්. ඉතින් ඒත් එක්කම ඔහුව ඩීප් මිඩ් විකට් කලාපයේදී උඩ පන්දුවක් දීලා ඔහු දැවී ගියා. නමුත් මේ ක්‍රීඩකයා ගොඩක් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් කියලා අපිට පේනවා. මොකද ඔහු මුලින්දම් බලේ ගොඩක් බෝල් රොටේට් කරන්න ඔහු වෙනුවෙන් මේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්න නැත්නම් ඔහුට ලොකු පහරවලට නොයා ඔහු වෙනුවෙන් ලකුණු රස් කරන්න තිබෙනවා. නමුත් ඔහු කණ්ඩායම වෙනුවෙන් ලකුණු රස් කරන්න කියලා තමයි දැවී ගියේ. ඉතින් හොඳ අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක් කියලා පේනවා. දැන් බලන් ඉමු ඔමේෂ් මෙන්ඩිස් සත් කුසල් මෙන්ඩිස් වගේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන්න හැකියාව ලැබෙවිද කියලා.